ඔයාල හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කටට කෙලුණන කටට ගත්ත ගමන් කටේ දියවෙන මෘදු මෙලෙ ග්ලේස් ඩෝනට් අමුද්‍රව්‍ය කීපයකින් ඉතාම පහසුවෙන් ගෙදරදී හදාගන්න හැටි අරගෙන ආවා. අපි එහෙනම් මේ රසම රස ග්ලේස් ඩෝනට් ගෙදරදීම ඉතාම පහසුවෙන් හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද හදන්නේ කොහොමද කියලා බලමු. පිටි, සීනි, ෆ්‍රෙෂ් මිල්ක්, බිත්තරයක්, ලුණු, ඊස්ට්, මෙල්ටඩ් බටර්, ග්ලේස් ඩෝනට් එකේ ඩෝ එක හදන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ෆ්‍රයි කරන්න තෙල් අවශ්‍ය වෙනවා. ග්ලේස් එක හදන්න අයිසින් ෂුගර්, ෆ්‍රෙෂ් මිල්ක්, වැනිලා අවශ්‍ය වෙනවා. පාම්පිටි කෝප්ප දෙකයි කාලක් කරන් තියෙන පාම්පිටි කෝප්ප දෙකයි කාලෙට ලුණු තේහෙඳි කාලක් එකතු කරනවා. පාම්පිටි ලුණු හොඳින් මිශ්‍ර කරනවා. ඊළඟට තරමක් රත් කරපු ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයක් තවත් පොඩි බෝල් එකකට දානවා. ඒ වගේම සීනි කෝප්ප 8න් එකකුත් මේ සැහැඳි භාගයකුත් අරගෙන තියෙනවා. සීනි මේස හැඳි භාගයේ තරමක් රත් කරපු ෆ්‍රෙෂ් මිල්ක් එකට දාලා හොඳින් දිය කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකට ඊස්ට් තේ හැඳි දෙකයි කාලක් එකතු කරනවා. හොඳින් මිශ්‍ර කරනවා. ඊස්ට් එක හොඳින් ඇක්ටිව් වෙලා පිපිලා එනකල් විනාඩි 5ක් 10ක් විතර වහලා තියෙනවා. තවත් වෙනම බෝල් එකකට බිත්තරේ දානවා. බිත්තරේ හොඳින් මිස් කරනවා. ඊතුරු සීනි ටික එකතු කරනවා. සීනි ටික හොඳින් දියවෙන තුරු සීනිත් බිත්තරයත් හොඳින් විස්ක් කරනවා. බිත්තර මිශ්‍රණයට මෙල්ටඩ් බටර් ටිකක් දානවා. සීනි මෙල්ටඩ් බටර් හොඳින් මිශ්‍ර කරනවා. ඊස්ට් එක ඇක්ටිව් වෙලා හොඳට පිපිලා තියෙනවා. ඊස්ට් මිශ්‍රණය බටර් මිශ්‍රණයට දානවා. බටර් මිශ්‍රණයත් එක්කලා ඊස්ට් මිශ්‍රණය හොඳින් මික්ස් කරනවා. පිටි මිශ්‍රණයට ඊස්ට් මිශ්‍රණය දානවා. ඩෝට් එකක් දාලා අනන්නත් පුළුවන්. ස්ටෑන්ඩ් මික්ස්චර් එකේ මික්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතින් හොඳට මේ වගේ මිශ්‍ර කරන්න පුළුවන්. මේ වගේ හොඳින් අනාගත්ත ඩෝ එක කටින් බෝඩ් එකට දාලා කටින් බෝඩ් එකේ ඉලාස්ටික් එකක් වගේ ඇදෙනකන් හොඳින් නීඩ් කරනවා. ඩෝ එක මේ වගේ විනාඩි 5ක් විතර නීඩ් කරනවා. මේ වගේ හොඳට ඉලාස්ටික් එකක් වගේ ඇදෙන්න පිටිමෝලිය නීඩ් කරන්න ඕනේ. ඉතින් මේ වගේ නීඩ් කරපු පිටිමෝලිය ඩෝ එක දෙගුණයක් විතර වෙන ප්‍රමාණයට ලොකු ඇති බෝල් එකක තෙල් ටිකක් තවරලා ඒ බෝල් එකට ඩෝ එක දානවා. ට්‍රෙඩ් එකකින් හරි ප්ලාස්ටික් රැප් එකකින් හරි මේ විදිහට වහලා දෙගුණයක් වෙනකල් පෑක් විතර තියනවා. බේකින් පේකට මේ පාස්මන් පේපර් එකක් දාලා අරගත්ත ඩෝනට් ටික කපපුවාම ඩොනට් එක දෙගුණයක් වෙනකල් තියන්න ඕනේ. අනිත් ඩොනට් එක තියන්න. ඔයාලා පේනවනේ මේ ඩෝ එක දැන් දෙගුණයක් විතර වෙලා තියෙන. ඉතින් මේ විදිහට ඩෝ එකේ එයා ටිකක් අතින් පංච් කරලා අරිනවා. කටින් බෝඩ් එක උඩට ඩෝ එක දාලා අඟල් 4න් 3ක ප්‍රමාණය වගේ ඝනකම වෙන්න ඩෝ එක තුනී කරනවා.
අඟල් 3-3.5 ප්‍රමාණය විතර කුකී කටර එකක් මම පාවිච්චි කරනවා ඩෝනට් කපන්න. ඉතින් කුකී කටර එකක් නැත්නම් ඔයාලට අඟල් 3-3.5 ප්‍රමාණය විතර බෝතල් පියනක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ කුකී කටරකින් මෙන්න මේ විදිහට ඩෝනට් කපනවා. ඉතින් මේ වගේ කපපු ඩෝනට් එකේ අපි හෝල් එක කපන්නත් ඕනේ. ඉතින් මම මේ වගේ අඟල්ක ප්‍රමාණය විතර බෝටල් ලිඩ් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒ ලිඩ් එකෙන් මේ විදිහට මැද්දෙන් ඩෝනට් හෝල් එක කපනවා. ඉතින් මේ වගේ කපපු ඩෝනට් කුකී ෂීට් එකක් දාපු බේකින් ට්‍රේ එකේ තියෙනවා. ඩෝනට් හෝල් එක අපි වෙනම ෆ්‍රයි කරන්න ගමු. ඩෝනට් හෝල් එකත් මේ විදිහටම තියෙනවා. ඔයාලට තව එකක් හදන හැටි පෙන්වන්න. කැපුවන් පස්සේ මෙතන තියෙද්දි මොනවත් පුළුවන් මේ හරියටම මැද්දෙන් මේ විදිහට කපලා අයින් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ඩෝනට් කටර එකක් තියෙනවා නම් ඩෝනට් කටරකින් උනත් මේ වගේ කපලා අයින් කර ගන්න පුළුවන්. මම ඩෝනට් ඔක්කොම 6ක් හදන රෙසිපි එකක් තමයි අද ඔයාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඩෝනට් ටික දෙගුණයක් වෙනකල් වහලා විනාඩි 45ක් විතර තියෙනවා. දැන් මේ ඩෝනට් ටික දෙගුණයක් වෙලා තියෙනවා. අපි එහෙනම් ඩෝනට් ටික ෆ්‍රයි කරගන්න යමු. තෙල් මීඩියම් හීට් එකේ රත් වෙන්න තියෙනවා. තෙල් රත් වෙනකොට ෂේප් එක වෙනස් වෙන්නේ නැතුව ඩෝනට් ටික පරිස්සමින් අරගෙන ෆ්‍රයි වෙන්න දානවා. ඩෝනට් යට පැත්ත රන්වන් පාටට ෆ්‍රයි වෙනකොට අනිත් පැත්ත හරවල ඒ පැත්තත් රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරනවා. දෙපැත්තම රන්වන් පාට වෙනකන් හොඳින් ෆ්‍රයි කරගත්ත ඩෝනට් වල තෙල් බේරලා වයර් එකකට අයින් කරනවා. ඉතින් මේ විදිහට ඉතුරු ඩෝනට් ටිකත් ඩෝනට් හෝල් ටිකත් ෆ්‍රයි කරගන්නවා.
ග්ලේස් එක හදන්න අයිසින් ෂුගර් ටික බෝල් එකකට දානවා. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරනවා. හොඳින් මිශ්‍ර කරනවා. මේ වගේ හද ප්ලේස් එකට වැනිලා ටිකක් එකතු කරනවා. හොඳින් මිශ්‍ර කරනවා. ඩෝනට් එක මේ විදිහට අරගෙන ග්ලේස් එක තවරනවා. ග්ලේස් එක තවරලා ඉවරලා වයර් එකේ කොට තියන වැඩිපුර තියන හරිය අයින් වෙන්න. ගෙදර තියෙන අමුද්‍රව්‍ය කීපයක් පාවිච්චි කරලා දැක්ක ගමන් කටට කෙලවුණන කටට ගත්ත ගමන් කටේදී එවෙන මේ ග්ලේස් ඩෝනට් උදේට තී වෙලාවට ස්නැක් එකකට වගේම අතුරුපසට උනත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට එකපාරක් හරි ඩෝනට් හැදුවොත් හැමදාමත් මේ රෙසිපියටම ඩෝනට් හදනවා කියලා නම් මට හොඳටම විශ්වාසයි. ඉතින් ඔයාලත් මේ රෙසිපියට ඩෝනට් ට්‍රයි කරලා බලලා ඒ ඩෝනට් වලට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දීලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයිත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.